And now, live at 7. අයිබෝවන් ඔබ මේ ගසිටින්නේ සර්වවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. අද ලයිබට් 7 සමගින් ඔබ හමුවන මම මදුෂාන්ත සිල්වා. මම දුෂානීනා නායක්කාර. මුලින්ම අවධානය යොමු කරමු සිරස්තල වෙත. චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ජනපතිගෙන් උපදෙස්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම ගැන හිරුනිකා ප්‍රේමචන්ද්‍රගෙන් ප්‍රකාශයක්. මහින්ද මහත්තයා ගෙඩිය පිටින් 150ක් ගෙනලා දුන්නා පොදු ජන පෙරමුණට. මහින්ද මහත්තයාටම වෙන් වෙච්ච 150ක් අදටත් මේ මහ පොළොවේ තියෙනවා. විනිසුරු ගිහන් පිළපිටි අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කරයි. දේශපාලනඥයින් අධිකරණයට බලපෑම් කිරීම රටේ විනය පවත්වා ගැනීමට ගැටලුවක් බව නීතිඥවරු පෙන්වා දෙයි. කාලයක් තුළ මන්නාරම අධිකරණයට ගල් ගැසීමක් පවා සිදු කළා. ඒ හැම දෙයක්ම පිටිපස්සෙම ඉන්නේ මං හිතන්නේ ඒ අදාළ කාලවල පත්වෙච්ච ආණ්ඩුවල දේශපාලඥයෝ. අර හොඳට වැඩ කරන මිනිස්සු උනා පෙළඹෙනවා කවුරු හරි දේශපාලඥයෙක් ළඟට යන්න එක. ඒ එහෙමනම් දේශපාලඥයන්ට අධිකරණ කටයුතු වල මැදිහත් වීමට ඒ තියෙන සීමාවන් නැති වෙන්න ඕනේ. කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙනවා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවසුවේ ඒ අනුව ඉදිරි පැය 48 ඇතුළත ප්‍රථම කණ්ඩායම දෙවේනට ගෙනවා ගැනීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව මේ වන විට 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරමින් පවතින චීනයේ වුහාන් සහ සිචුවාන් ප්‍රාන්තවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් වහාම යළි මෙරටට ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ මේ සඳහා ජනාධිපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බේජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අනුව වුහාන් ප්‍රාන්ත පිවිසීමේ සහ එන් පිටවීමේ තහනම ඉවත් කළ වහාම එහි වෙසෙන සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇති. ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවසුවේ චීනයේ විවිධ ප්‍රදේශවල ඉගෙනුම ලබන සිසුන් 490 දෙනෙක් පිළිබඳව තොරතුරු තානාපති කාර්යාලය වෙත ලැබී ඇති බවයි. ඒ අතරදී මොනවා හරි මේ සිම්ටම්ස් මේ රයිස් වුණොත් ඉක්මනටම අපිට ඉන්ෆෝම් කරන්න කියලා. මේ අතර කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට තිබිය හැකි බලපෑම් අවම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ අදාළ අංශ උපරිම අවධානය යොමු කර ඇති අතර ජනතාවද මේ සම්බන්ධයෙන් ආරක්ෂාකාරී ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ලංකාවේ ජනතාව විදිහට මේ අවස්ථාවේදී අනිත් අය මේ පිළිබඳව බිය විය යුතු නැහැ. නමුත් එතනදී වැදගත් වෙනවා ඔවුන් වැඩියෙන් සෙනඟ ගැවසෙන තැන්වල අනවශ්‍ය විදිහට ගැවසීමෙන් වළකින්න ඕන. ඒ වගේම සෙම් ප්‍රතිශ්‍යාව වුණ හෙම්බිරිස්සාව තියෙන රෝගීන් ආශ්‍රය කිරීම පුළුවන් තරම් අවම කරන්න ඕන. නිතරම අත සබන් යොදා සේදීම කරන්න ඕන. කහිනකොට කිවිසුම් යනකොට දාසය සහ මුඛය වසා ගැනීම කරන්න ඕන. ඒ වගේම කැසෙම්ඩ්ස් තියෙනවා නම් ඔවුන් ජනාකීර්ණ තැනකට යනවන තමුන් මුඛාවරණයක් පැන්දීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ශ්වසන රෝගවලට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් සිවුදෙනකු මේ වන විට කොළඹ ජාතික උණුරෝහලට වාර්තා වී ඇති අතර ඔවුන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවා. රෝගය වැළඳුණායි කියලා තහවුරු කරපු කිසිම රෝගියෙක් ලංකාවේ නැහැ. නමුත් රෝගයට සැක කරන තහවුරු කිරීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින රෝගීන් 4 දෙනෙක් ඉන්නවා දැනට ජාතික උණුරෝහලේ ඇතුල් කරලා. එක්කෙනෙක් වුහාන් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන එක්කෙනෙක් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ශ්‍රී ලාංකිකයෙක්, තවත් පිරිමි ශ්‍රී ලාංකිකයෙක් ඇතුල් කරලා තියෙනවා. අනිත් දෙන්න චීන ජාතිකයින් වුහාන් නගරයේ සිට ලංකාවට සංචාර සඳහා පැමිණි දෙන්නේ. වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ කොරෝනා වෛරසයේ මෙරටට ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් අදාළ රෝග ලක්ෂණ සහිත මගීන් හඳුනා ගැනීම සඳහා විශේෂ ස්කෑන් යන්ත්‍රද ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපනය කර ඇති බවයි. ගුවන්තොටුපලේ අවශ්‍ය විධිවිධාන සලස්සලා තියෙනවා. අපි ගුවන්තොටුපලේ උනන්දුනා ගැනීම සඳහා තර්මල් ස්කෑනර්ස් කියන යන්ත්‍ර සවි කරන්නේ. එතන විශාල ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත වැඩි පිරිසක් පරීක්ෂා කිරීමටත් උනන්දුනා ගැනීමටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ තායිලන්තයේ
வியட்நாமே, சிங்கப்பூர்வு, ஜப்பானே, தக்குணு கொரியாவு, தாய்வானே, மலேசியாவு, பிரான்சு, அமெரிக்காவு, ஆஸ்திரேலியாவு, கனடாவு சஹா நேபாள என ரட்டவலினுத் மேவன விட்டு கொரோனா ஆசாதித்தேன் ஹந்துனாகின தீபவாய். ஏ அணுவ மேவன விட்டு எம சீலும் ரட்டவலின் வார்த்தாவு கொரோனா வைரஸ் ஆசாதித்தேன் சங்கியாவு தெதஹச இக்மவாயத்தி அத்திர இன் எத்தஹஸ் நமசி ஹெத்தே பஸ்திருக்கு வார்த்தாவியத்தே சீனேன். கொரோனா வைரஸே பெத்திரிம வேகவத் வியதி பவட்ட சீன ஜனாதிபதி ஷி ஜின்பிங் ஏ ரஜே விசேஷ சாகச்சாவ கேதுவமின் பிரகாஷகலா. மேயத்திர அமெரிக்காவு, பிரான்சு, ருசியா வெத்திரு ரட்டவல் ரசாக் தம புரவசியான் சீனே வுஹான் நகரேன் இவத் கருகேனிமட சூதானம் வன அத்திர வுஹானே சிட்டின இந்திய சிசுன் தேசிய பணஸ்தெனுக்குட்டு நகரேன் பிடவீபட்டு அவஸ்தாவ சலசாதன லேசட்டு இந்தியாவு சீனேன் இல்லாயத்தை விதேஸ் வார்த்தாவல சதஹான். இந்தியா டுடே வெப்படவிய வார்த்தாக்களே இந்தியாவே கேரள சஹ மகாராஷ்டிர பிராந்தவில் சியேகட்டு அதிக சங்கியாவாக கொரோனா விலதியத்தே பரீட்சா கரணுபவாய். கட்டர் ராஜ்யே பலசக்தி கட்டித்து பிலிபந்த ராஜ்ய அமாத்திவரையா அது பிறவருவே ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா ஹமுவுனா ஏ ஜனாதிபதி காரியாலயதே. கட்டார் ராஜ்ய பலசக்தி கட்டுத்து பிலிபந்த ராஜ்ய மாத்திய சாட் ஷெரீடா அல்காபி மகதா அது பிறருவே ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா ஹமூனா. மெமஹமுயதி சுனித்த பலசக்தி உற்பாதனேட்ட விஸ்வாசதாயக ஜாலயக் ஸ்தாபனே கிரிம சந்தா ஸ்ரீலங்காவட்ட சஹாய வீமட்ட கட்டார் ராஜ்ய கெமத்த பல கர திபெனவா. ஈட்ட பிரதிச்சார தாக்குமின் ஜனாதிபதி துமா சந்தான் கரத்தே பலசக்தி உற்பாதனே சந்தா கட்டார் ராஜ்ய சஹாய லபாகினம பிலிபந்தவ தமா இதா உணந்துவாக் தாக்வன பவாய். மேத்திர நாரஹின் பிட்ட அபயாராம விஹாரஸ்தானே அது பவதி தானமே புண்ணிய கட்டயுத்தகட்டது ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா சஹபாகி வுனா. ஈட்ட அக்ராமாத்தே மஹிந்த ராஜபக்ஷ மகதாத எக்வ சிட்டியா. நாராஹின் பிட்ட அபயாராமாதிபதி பஸ்னாஹிர பலாத் பிரதான சங்க நாயக பூஜ்ய முருத்தெட்டுவே ஆனந்த நாயக சுவாமின் வஹன்சேகே ஜன்மதினே நிமித்தென் மெம பிங்கம சங்விதானே கர திபுனா. ලුණු ගෙඩිය අද 600 ප්‍රායින් දැන් සතුටුද හොඳද කියලා තහන මිනිස්සු අපි දැක්කා මාධ්‍යවල ඉන්නවා. නමුත් අපි ඔවුන්ට කියනවා මේ වෙලාවේ ලුණු ගෙඩිය 650ක් කුණේ ගොඩරේ මහත්මයාගේ වරදින්වත් අගමැතිතුමාගේ වරදින්වත් නෙමෙයි. ඒ නිසා අපි දන්න මෙතුමාලට අපි කාලයක් දෙන්නට ඕනේ වැඩ කරන්න. ඒ කාලෙන් පස්සේ ඒක නොකරුනොත් අපිට පුළුවන් අවදි වෙන්නට. ඒ නිසා මහා සංගරත්නිය රවට්ටන්න බෑ හැම දෙයකටම. අපට අවශ්‍යම තිබෙන්නේ මේ රටේ අග්‍රාමාත්‍යතුමා ඓතිහාසික ඡන්ද සංඝයාවකින් දිනවණ්ඩයි අපට අවශ්‍යම තිබෙන්නේ. ඒක මේ රටේ මහා සංගරත්නියට කරන්න පුළුවන් ராஜபக்ஷ மகதா பவசனவா ஏ அது பஸ்வருவே மதுகம பெவதி உத்சவேகட்ட எக்வெமேன். மதுகம சாசனாரக்ஷக பலமண்டலே தஹம்பாசால் தருவான்கே தியாக பிரதான உற்சவே அது பசருவே பெவத்துனே அக்ராமாத்திய மஹிந்த ராஜபக்ஷ மகதாகே பிரதானத்வேன். பேரிலிவ கிவா அது ரட்டே தருவான் மூணு பாத்தியன பிரச்சனை பிலிபாந்தவ சமாஜே மூணு பாத்தியன பிரச்சனை பிலிபாந்த மீதவசல விசேஷம் கதாபாத லக்விலா தியன ஹனபட திஹா பலுவாம சமாஜே பிரிம வித்ரக் நிவே பார்லிமென்ட்வத்தில் பிரிம பிலிபாந்தவ அபிட அவசியம் அது தஹம் பாசல் அப்படி அமர்த்த விழாக தஹம் பாசல் வட்டினாக்காம பிலிபாந்தவ அது சமாஜே அவபோதிக்கிறாய் மகிழ விசுவாசம். மேத்திர ஹெத்தேக் வன இந்திய ஜனராஜ தினேட்ட சமகாமிவ ஸ்ரீலங்காவே இந்திய மகாகமசாரிஸ் காரியாலய சங்விதானே கிரதிபு சாஸ்கிருதிக பிரசங்கே நரம்பி மட்டது அக்ராமாத்திய மஹிந்த ராஜபக்ஷ மகதா ஈயே எக்குனா. எக்ஸத் ஜாதிக பட்சிய கிசிந்து புத்தலைக்குட்ட ஹோ கண்டாயமக்கிட்ட சின்னக்கர ஒப்புவக்கின் பாரதி நுமதி பவ விபக்ஷ நாயக்க சஜித் பிரேமதாச மகதா பவசனவா. விபக்ஷ நாயக்கவரையா அது ஓகே பிரதானத்தின் பெவதி உற்சவியக்கதி மேபவ சந்தான் கலா. எக்ஸத் ஜாதிக பட்சே சக பெருமுனே பட்ச நாயக்கின் சக பலாத்பாலன நியோஜித்தேன் அதுல பிரிசகே பிரதானத்தேன் அது விசேஷ ஹமுவாக் பவத்துனா.
ඩීල් දේශපාලන දමාගෙන ජනතාවට එකක් කියලා වෙනත් අභිරහස් ගිවිසුම් හරහා තමන් රැකගෙන ඒ දෙබිඩි දේශපාලනය පක්ෂයට උරුතු දෙන්නෙත් නැහැ, පෙරමුණට උරුතු දෙන්නෙත් නැහැ, රටට උරුතු දෙන්නෙත් නැහැ. අපේ එකමුතුව අපේ ප්‍රතිවාදීන් එක්ක ඩීල් ගහලා ඇති කරගන්න එකමුතුවක් වෙන්නේ නැහැ. අපේ එකමුතුව සදාකාලිකව විපක්ෂයේ ඉන්න එකමුතුවක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම තමුන්නාන්සලා සියලු දෙනා මෙතනින් පිට වෙලා යනකොට හිත හදාගන්න අලුත් ගමනක් තුලින් මෙවර මහමැතිවරණය අපි දිනනවා දිනනවාමයි. ඉදිරි මහමැතිවරණයේදී නාම යෝජනා ලබා දීමේදී දක්ෂතාවයේ කුසලතාවයේ හැකියාව උගත්කම බුද්ධිය තිබෙන වෘත්තීය වේදින්ට ඒ තරුණ පන්තියට ඒ කාන්තා පන්තියට මැදම පන්තියට ඒ ජන කොට්ටාසවලට පැහැදිලි නියෝජනත්වයක් ලබා දෙන ගමන අසුබ නම් පක්ෂයේ ඔබ සිළු දෙනාටම අවස්ථාවක් තිබෙන්නට ඕන. අපිව උනත් එළවන්න ඒ ක්‍රමවේදය හදන්නට ඕන. සදාකාලිකව මේ පක්ෂය කිසිම පුද්ගලයකට හෝ කණ්ඩායමකට සින්නක්කරොප්පෙන් දීලා නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. අපි දැක්කා අවස්ථා ගණනාවකදී අපි බලය ලබා ගන්නවා වසර 2යි 3යි 4යි යන්නේ. එහෙම මෙම කඩා වැටෙනවා. එහෙම හරියන්නේ නැහැ. අපි ජයග්‍රාහී ගමනක් ක්‍රියාත්මක කරනකොටම අපි දැනගන්නට ඕන රටට ඉටු විය යුතු අපේ පරම පවිත්‍ර යුතුකම ඉෂ්ට සිද්ධ කරන්න. එන මේ අලුත් ගමනට අකමැති කවුරුත් ඉන්නවද? බොහොම ප්‍රජාතන්ත්‍රවාදී. ආටවත් හූ තියන්න සෙට් කරලා නැහැ. අත් උස්සන්න සෙට් කරලා නැහැ. අත් පහල දාන්න සෙට් කරලා නැහැ. කාටවත් සිරිකොතෙන් කතා කරලා උපදෙස් දුන්නේ නැහැ. මේ වෙලාවට අත් උස්සන්න, මේ වෙලාවට අප්පුඩි ගහන්න, අර වෙලාවට හූ තියන්නේ කියලා. ඒ වගේ දේවල් වලටත් මම මූණ දුන්නා. නමුත් මම දැන් හොඳට temperado වෙලා ඉන්නේ කියලා මම කියන්න කැමතියි. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ අයට අමතක වෙලා තියෙනවා මේ කාගේවත් බල පරාක්‍රමයක් හින්දා නෙමෙයි මේගොල්ලෝ ආණ්ඩු ගත්තේ. මහින්ද මහත්තයා ගෙඩිය පිටින් ලක්ෂ 50ක් ගෙනලා දුන්නා බුදු ජන පෙරමුණට. ඒ ලක්ෂ 50 තිබ්බේ වෙන ගෝඨාභය මහත්තයාටවත් බැසිල් මහත්තයාටවත් ඔය කාටවත් නෙවෙයි. මහින්ද මහත්තයාටම වෙන් වෙච්ච ලක්ෂ 50ක් අදටත් මේ මහ පොළොවේ තියෙනවා. අහන්න කැමති දැන් ඇත්තටම ඔබ ඉල්ලන රට හම්බෙලාද? දැන් ඔබට සිද්ධ වෙලා තියෙනවා හඬපඩ වලින් බඩ පුරව ගන්න තත්ත්වය. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට රට පාලනය කරන්නේ මාධ්‍ය විසින්. මේ මාධ්‍ය මාෆියාවේ ඉන්න ප්‍රබලම මාධ්‍යවේදීන් කීප දෙනෙක් මේ මාධ්‍ය අයිතිකරුවන් කීප දෙනෙක් විසින් අද රට පාලනය කරන්නේ. මම හිතනවා ඒක රටේ මිනිස්සුන්ට තේරෙයි කියලා. මොකද දැන් අද වෙනකොට මේ මාධ්‍යවල ඉන්න උදවිය බලන්න දේශපාලඥයන්ව මේ හසුරවන විදිය මෙතනට ඉඳගත්තයින් පස්සේ දැන් අපිට නම් ඒ ප්‍රශ්නේ නැහැ. පොදු ජන පෙරමුණේ දේශපාලඥයන් ඕ සියලු දෙනාගේ මල්ලේ නැටවෙන ඔය මාධ්‍ය මුදලාල්ලගේ. ඉඳගත්තයින් පස්සේ කියනවා මේ හිරුනිකාට අර කල්ලලි වල හිරුනිකාට අහවල් දෙ කියන්න හොඳේ. කියපු ගමන් ඒගොල්ලන් මොහේ අර වනාගෙන ඇවිල්ලා ඒක කියනවා. ඒගොල්ලම කල්පනා බලන්න අද වෙනකොට පැය භාගික නිවුස් එකේ විනාඩි 20ක් ගත්තොත් විශේෂයෙන්ම මේ අපේ මගේ තාත්තගේ මරණයට සම්බන්ධ පුද්ගලයා නිදහස් කර ගැනීම සඳහා මේ පැය භාගෙන් විනාඩි 20 ඇතුළත මොන තරම් නිවුස් එකක්ද යන්නේ කියලා හිතලා බලන්න. මේ රටේ මිනිසුන්ගේ සංඛ්‍යාතනේ සියලුම මාධ්‍ය ආයතන වලට වගවීමක් සහ වගකීමක් තියෙනවා. එතකොට මේගොල්ලෝ බලන්න මේ රටේ මිනිසුන්ගේ ඔළු හෝදන්න හදන විදිය මේක හරි අසාධාරණයි. මට එක වෙලාවකට ගිහින් කියන්නත් හිතෙනවා අනේ මේ ඇති අනේ ඔන්න ඔය නිදහස් කළා ගන්න මොන වාතයක්ද මේ කියලා. ඒ කියන්නේ ඇත්තටම කියනවනේ ඒ තත්ත්වයට ඇවිල්ලා. මොකද අද නිවුස් එකක් බලන්න බෑ පළවෙනි විනාඩි 20 පළවෙනියට පෙන්වන උද්ඝෝෂණයක් අපිට අහවලා ඕනේ කියලා. ඊළඟට දැන් ඇත්තටම මේ දැන් කාලේ හරි ලේසි මිනිස්සුන්ට ප්‍රසිද්ධ වෙන මොකක්ද නේද කරන්න තියෙන්නේ? ජාතිවාදය හරි ආගම්වාදය හරි ජාතිකත්වය හරි පදනම් කරගෙන නමක් දාගෙන සංවිධානයක් පිහිටවන 3-4 දෙනෙක් ඇති ඒක. ඊළඟට කවුරු හරි කොණ්ඩේ වවා ගත්ත කෙනෙක් නිකන් අර නැෂනල් වගේ එකක් අඳගත්ත සිංහල වගේ පේන කෙනෙක් මේ හරි ජාතිකත්වයක් පෙන්වන කෙනෙක්ට තියෙන්නේ 3-4 දෙනෙක් දාගෙන. ඒ කියන්නේ මෙහෙමයි ඒගොල්ලන් ඊට කලින් ඔය කට්ටඩිය කියන්නේ කට්ටඩිකම් කරත් ප්‍රශ්නයක් නෑ. සමහරක් කට්ටිය ඔය කෑ ගන්න ගොඩක් අය මේ අපේ ගමේ කොළොන්නාවේ මේ කට්ටඩිකම් කර කර ඉඳලා මේ ගෑනු කාන්තාවන්ට මේ මේ එක එක මේ අතවර කරන්න කියලා ගමෙන් පන්නපු කට්ටිය ඔය සමහරු. ඒතර ඒගොල්ලන්ට තියෙන මහ ලොකු දෙයක් හැංගිලා ඉඳලා හිරෙත් ඉඳලා තිනවා. හැංගිලා ඉඳලා ඒගොල්ලන්ට තියෙන එළියට බැහැලි වර වෙලා තුන් යාළුවෝ 3-4 දෙනෙක් ඔය ගංජා සුරුට්ටුවක් උරුරු හිටපු පැත්තකට වෙලා හිටපු යාළුවෝ 3-4 දෙනෙක් එක්ක එක්ක වෙලා දාගන්නවා නිකන් මාර නම. මට විරුද්ධ ඉන්න මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා මට පළු යන බයින තියෙන්නේ. මගෙත් නෑ මැරිච්ච තාත්තට බයින තියෙන්නේ. මට බයින තියෙන්නේ බැනපු ගමන් මෙන්න ඊළඟ දවස් නම් ඔවුන් ජාතික වීරයෝ හිට් එකක් වෙනවා. එක පුද්ගලයෙක්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් ඉඳාද වෙනකොට මුළු රටම අල්ලේ රටවල. ජාතිය මෙහෙවීමේ වගකීම ඉටු කළද භික්ෂුන් වහන්සේ කිසිවිටක දේශපාලනයට සම්බන්ධ නොවිය යුතු බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසනවා.
මේ අතර මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසන්නේ රාජ්‍ය නවන සංවිධානවලට අවශ්‍ය පරිදි රටේ අධ්‍යාපනය හැසිරවීම තුළින් සංස්කෘතික විනාශයක් වන බවයි. NGO කාර්යයන්ට ඕන විදිහට මේ රටවල්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරන්න කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. ඒ හරහා ඇතිවන ප්‍රතිඵල විසින් අපේ රටේ මේ වටිනා දේශීය සංස්කෘතිය විනාශ කරන්නට ඉඩකඩ තියෙනවා. දැනටමත් ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ආණ්ඩුවක් බලයට පත් වුණාට අලුතෙන් අලුත් ජනාධිපති කෙනෙක් සකස් වුණාට ඔවුන් විශ්වකර්මයෝ නෙමෙයි මේ හැම වෙලෙම කරන්න. ඒ නිසා ජනතාවක් හැටියට අපි අවදියෙන් ඉන්න ඕනේ මොනවද මේ වෙන්නේ කියලා බලාගෙන. සතුරාට වැදගත් නැහැ ආණ්ඩුව කවුද කියන එක. සතුරාට වැදගත් තමන්ගේ වැඩපිළිවෙල කුමක්ද කියන එක විතරයි. තමන්ගේ වැඩපිළිවෙල සාර්ථක වෙනවා නම් ඔවුන් ඕනෑම ආණ්ඩුවක් එක්ක එකට හිඳ ගන්නවා. හොඳ මිනිස්සු හොයන්න බෑ. අපිට ඉන්නේ හොයාගන්න වෙන්නේ කවුද එහෙනම්? නරක අඩු මිනිස්සු. සමහර අය නරක වැඩි මිනිස්සු. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රතික්ෂේපේ. ගෝඨාභය ජනාධිපතිතුමත් නරක අඩු මිනිස්සෙක්. ඉතින් එයාට බෝධිසත්ව ගුණ ධර්මයක් පිළිහිලා තියෙන බවත් මම දන්නවා. අපි තේරුම් ගන්න ඕන මේ රටේ පවතින්න ඕන ක්‍රමවේදය මොකද්ද කියලා. දැන් ඒක මේ කාදිනතුමත් පිළිගත්තානේ. එතුමා කියාපු වැදගත්ම වචනය මේකයි. බුදුදහම කියන්නේ අපේ හුස්ම ටික කියලා කිව්වා. අන්න ඒ සත්‍යය පිළිගන්න ඕන හැම කෙනෙක්ම. ඒක පිළිගන්නේ නැතිකොට මිනිස්සු අවස්ථාවෙන් පස්සේ ප්‍රතිචාරය දක්වනවා වගේට. පෞගේ ජනාධිපතිවරණයේදී ඒක හොඳට පැහැදිලි වුණා. මේ රටේ භික්ෂුන් වහන්සේලා ජාතිය මෙහෙවන්න ඕන, ජාතියේ මුරදේවතුන් වහන්සේලා වෙන්න ඕන, මේ රට මෙහෙවන බුද්ධයන්සේ භික්ෂුන් වෙන්න ඕන. භික්ෂුව දේශපාලනයට ගියොත් මොකද වෙන්නේ? වැඩේ වැරදි. මේ රටේ භික්ෂුව දේශපාලනයට පාර්ලිමේන්තුවට යෑම ගියා කියලා කියන්නේ භික්ෂුව වැටුණා. ඒකට ගිය භික්ෂුන් ඉන්නවා. කරපු දෙයක් නැහැ කිසිම. ධර්මිෂ්ඨ රාජ්‍යයක් කියලා නේ කිව්වේ. මොන කෙහෙම්මල් ධර්මිෂ්ඨ රාජ්‍යයක්ද? 2015 මැතිවරණදී රනිල් බලයටපත් කරන කොච්චර කැස්සද රතන වගේ භික්ෂු. නායකරු දැනගන්න ඕන භික්ෂුන්ට දානි දුන්නට ඡන්දෙම දෙන්න එපා. ඒකත් අප්‍රේල් 21 වනදා සිදු වූ බෝම්බ පිපිරීම් වලට මුහුණ දුන් බොහෝ පිරිසකගේ ජීවිත තවමත් සුවපත් වී නැහැ. මේ පාස්කු ප්‍රහාරයෙන් බිඳුනු සිත් සොයා කටුවාපිටිය ප්‍රදේශයේ කළ සංචාරයේ තොරතුරුයි. පාස්කු ඉරුදුන ප්‍රහාරයේ සිද්ධ වෙලා මාස 9කට අධික කාලයක් ගත වෙලා තියෙනවා. ඒ ප්‍රහාරයෙන් විපතටපත් වූවන් සොයාන ගමනේ අද අපි ආවේ අජිත් ලක්ෂ්මන් මහතාගේ නිවසට. තාත්තේ මට කියන්නකෝ මොකද්ද එදා දවසේ සිද්ධ වුනේ? මම හිතුවේ නෑ බෝම්බ පහර කියලා. මම හිතේ අකුණක් ගහලා වැල් ෂොට් වීමකින් මෙයා වුනේ කියලා. උඩ බලන්දි වාලේ උළුවරව මෙයන් නෑ. තාත්තේ මගේ අම්මා කියලා කෑ ගන්නේ. මම බලන්දි මගේ පවුල මගේ කකුල් දෙක ගාව සයන්තුමන මගේ ඔළුව මෙයලා තිබුණේ. නැවුන් දාලා මගේ මේ තවමත් මේ කන් ඇහෙන්නේ නෑ. කන් යම ඇහෙන්නේ නැතුනට අපේ හිත සත්‍යමත්. කොහොමද බේරුනේ මේ ප්‍රහාරින්? මං හිතේ අම්මයි ලොකු අම්මයි දෙන්නම නැද්ද හිතා ගන්න බෑ. ඒක දෙවියන් වහන්සේගේ ආශිර්වාදයයි. මාව දෙවියෝ බේරුවා. අම්මවයි ලොකු අම්මවයි දෙවියෝ ගත්තා ඉතින්. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබපු අමාත්‍යවරු පසුගිය රජයේ හිටියා. අඩුම ගානේ උන්ව ප්‍රශ්න කිරීම කරනවත් දැකලා නැහැ. මොකද්ද හිතෙන්නේ මේ සම්බන්ධයෙන්? කට්ටියක් කෑ ගන්නවා ටික දවසක් යනදී ඒ කට්ටිය සද්ද නැද්ද? දැන් රිසර්ට් බදු දෙන්නේ නැමෙ තුමාට නොඑක් ප්‍රශ්න ආවා. නොඑක් ප්‍රශ්න දැම්ම දැන් එතුමා ගැන කිසි දෙයක් කරන්නේ නැහැ. ඇත්තම මේක හරි විහිළුවක් කියලා මිත් කියලා කීටිය කවුද හරි පෙනෙනවා. එයා කිව්වා එයාලා තාත්තා යන්න එපා කියලා මේ වගේ දෙයක්. ඇයි එයාලා තාත්තා එයාට ඉතරක් ආදරේ අය පරිමේ මිනිස්සු නෙමෙයිද? ඇයි එයාලට තුමුණ නෙමෙයි කටියක් අපිට අඟවන්න මේ වගේ දෙයක් තියෙනවා කියලා. දැන් බලන් යන්නේ අපි පල්ලි ගිය මිනිස්සු තමයි වැරදි කරුවෙන්නේ. තවමත් අපිට පිළිතුරක් නැති එක හරි කනගාටුයි. අපිට හොයාගත්ත දේ අපිට කන්න නැහැ. අපි දැන් ඇවිදින රූපඩ හිත් මැරිලා තියෙන්නේ. දැන් මොකද්ද ඉල්ලීම? ඉල්ලන්නේ අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. වැරදි කාර්යාව හවුවෙන්නේ නැත්තේ මේ කොම දේශපාලඥයෝ සම්බන්ධ නිසා කියලා මට හිතෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම එයාලා හරි කෙනා හෙව්වේ නැත්තම් මොකද මේ කටුව පිටේ සාපය හැමෝටම ලැබෙනවා. රූපවාහිනී මේක එක චැනල් වලින් ආව දැන් ස්වර්ණවාහිනී පමණයි අන්තිමට අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මේ ගැන හඬක් මේවා කරන්න මේ වගේ නාලිකාවල් තමයි අපේ රටට ඕන කරන්නේ. අනිත් ඒවා මේ බොරුවට කෑගානේ වයි අනුන්ගේ මේ ඔපදුපයි නෙමේ. අර රට විනාශ වෙලා යන පැති තියෙනවා. මේ පැති පිටපස්සෙන් හොයන එක තමයි උතුම්ම දේ. අපි ස්වර්ණ වහිනේට බොහොම ස්තුතියි කියනවා. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.
අද රංජන්ගේ හඬපට දාලා අර මං කිව්වාගේ විවිධ දේවල් රාජ්‍ය ඇමතුමා රිමන් ගත කිරීම තුන ආන්දෝලනය හදලා පාටලී ඇමතුමා රිමන් ගත කිරීමේ ආන්දෝලනය හදලා ස්විස්තරලන්තයේ තානාපති කාර්යාලයේ ප්‍රශ්නය කරන රටේ ආන්දෝලනයක් ඇති කරලා රංජන්ගේ හඬපට වලින් රටේ ආන්දෝලනයක් ඇති කරලා රටේ නීතිය අමුමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරනවා කියන එක කියනවා. ඉතින් රණවික සිංහ මහත්තයා තමයි මේ රංජන් රාමනායකගේ ටෙලිෆෝන් පිටපස්සේ ඉන්න අර රිමෝට් කන්ට්‍රෝල් එක අතේ තියන් ඉන්න කෙනා. ඒ නිසා රංජන් රාමනායක හිරේ දානකොට එයාගේ එයාව රිමෝට් කන්ට්‍රෝල් එක නටවපු රණවික විශ්වසිංහ අතුළු නඩෙත් හිරේ දාන්න ඕනේ. එමයි අය හඬපටේ ප්‍රශ්නය යාගේ පුද්ගලික ප්‍රශ්නයක්. ඒකට පක්ෂයට උත්තර දෙන්න බෑ. මම මොනවා හරි සදාචාරයෙන් තොර වැඩක් හරි මොකක් හරි පිස්සු වැඩක් කරොත් ඒකට පක්ෂය උත්තර දෙන්න ඕනේ නෑ. ඒක එයාගේ පුද්ගලික ප්‍රශ්නයක්. පක්ෂයේ කිසිම සම්බන්ධයක් නෑ ඒකට. ෆෝන් එකට කෝල් එකක් දුන්නාම මේ ඔව් නෑ බෑ කියලා තියෙනවා. ඇයි ඇහුවාම කියනවා දන්නේ නෑ මේවා රෙකෝඩ් කරනවාද කියලා. ඉතින් ඒක හරි. ඒක අපි කරේ තිබිච්ච විශ්වාසෙත් නැති කරලා. මම අර ඇහුවා සමහර දේශපාලකයෝ වරියක සමග නිලියන් සමග. හැබැයි රංජන් ඒ කාලේ අපිත් කරන් අපතේ ඔය වගේ වනචන කතා කිය කී හිටියේ නෑ. ඒක ගැන මට ෂුවර් එකට දාන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රැසකට අද චෝදනා කළා. ඒ බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවන කරුණු පිළිබඳව අදහස් දක්වමින්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. කොච්චර කල් ගියත් සත්‍ය ජය ගන්නවා. මේකේ සැබෑ ප්‍රශ්නකරුවෝ අපේම එක්සත් ජාතික පක්ෂ ඉන්න තුන් හතර පහ දෙනෙක්. එවකට හිටපු ජනාධිපති මුල් කොටගෙන නොදන්නා කරුණු ගැන කතා කරලා, එවකට හිටපු චන්දිකා කුමාරතුංගල, ඒ වගේම මලික් සමරවික්‍රමලා, මංගල සමරවීර මේ වගේ කට්ටිය තුලින් කබීර් හසීම්ලා, එවකට අපේ පක්ෂයේ හර්ෂ සිල්වා, සුජීව සේරසිංහ, ඉරාන් වික්‍රමරත්න මේ ඔක්කොම නිකරුණේ ප්‍රශ්නයක් ඇති කළ එක්සත් ජාතික පක්ෂ ප්‍රශ්නයක් ඇති කළා. අද නිදොස් වෙලා තිබෙනවා. අපි එයාගෙන් අහන්න තියෙන්නේ කරුණාකර මේ පක්ෂ කරපු ඒ වැරද්ද නිවැරදි කරන්න අවශ්‍යයි. එදා බලේතාවේ දින 100ක් අලුත් රටක් හදනවා කියන තේමාව දාලා. හැබැයි දින 100ක් යනකොට මහ බැංකුව මංකොල්ල කාලා රට විනාශ කෙරුවා. දේශපාලන පරිගණීම් එදා පටන් ගත්තා. එදා දේශපාලන පරිගණීම් කෙරුවේ පාර්ලිමේන්තුවේ ඉන්න අපෙන් විතරක් නෙවෙයි. මෙරටේ මහ ජනතාවගෙන උදේශපාලනික වශයෙන් පරිගන්න පටන් ගත්තා. පාස්කුරිද ප්‍රහාණ වග කියන්නේ පහුගිය ආණ්ඩුව. වෙන කවුරුත් නෙවෙයි. පාස්කුරිද ප්‍රහාණ වග කියා යුතුය කියලා මෙරටේ ජනතාව විශ්වාස කරන පිරිස අදට එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ කණ්ඩායමේ වාඩි වෙලා ඉන්න ඔබ හැමදෙන්නම. දේශපාලනඥයින්ට අධිකරණයට බලපෑම් නොකිරීම සඳහා අනපනත් සම්මත විය යුතු බව නීතිඥවරුන් පෙන්වා දෙනවා. අද යා යුතු මඟ වෙනුවෙන් අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ රටේ නීතිය බිඳවැටීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් වගකීම ගත යුතු බවයි. නීතිඥවරු අධිකරණ කාර්ය මණ්ඩලයේ ඒ වගේම අධිකරණවල සේවය කරන විනිසුරවරු කැමති තමන්ගේ කාර්ය ස්වාධීනව ඉෂ්ට ගන්න. නමුත් මම හිතන්නේ අදාළ කාලවල පත්වන ආණ්ඩුව තමයි මේ අධිකරණ කාර්ය මණ්ඩලයට විනිසුරවරුන්ට බලපෑම් කළා, ඔවුන්ගේ හඬපට රෙකෝඩ් කරලා ඔවුන්ගේ තීන්දුව වෙනස් කිරීම සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ. මම උදාහරණයක් වශයෙන් හිටපු අග විනිසුරවරියක් ඉවත් කිරීමක් කළා. කාලයක් තුල මන්නාරම අධිකරණයට ගල් ගැසීමක් පවා සිදු කළා. ඒ හැම දෙයක්ම පිටිපස්සෙම ඉන්නේ මම හිතන්නේ ඒ අදාළ කාලවල පත්වෙච්ච ආණ්ඩුවල දේශපාලඥයින්. ඒ නිසා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් පත්වන ආණ්ඩුව සම්පූර්ණ වගකීම ගන්න ඕන. එනකොට අධිකරණ ස්වාධීනත්වයේ යම්කිසි කෙලසීමක් වුණොත් එහෙම රට ඉදිරියට පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇත්තම ගැටලුවක් ඇති වෙනවා. ඊට පස්සේ මිනිස්සු අධිකරණ කෙරෙහි තියෙන බය නැති වෙනවා. එහෙම නැතුනොත් එහෙම අධිකරණ දෙන තීන්දුවට හිසනම නැති වෙනවා. එහෙම නැත්නම් එහෙම රටේ තියෙන විනය සහ අපරාධ වළක්වා ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වෙනවා. අර මහා අධිකරණ විනිසුරුවරියගේ හඬපටේට ඇහුම්කන් දෙනකොට එතුමිය කියනවා නිකන් ආයාජන අනේ බලන්නකෝ අපි මෙච්චර වැඩ කරලත් අපිට තනතුරක් නැහැ. මෙතන නුසුදුසු තමයි ඇවිල්ලා ඉන්නේ. අරයාගේ බලපෑමින්නේ මෙතෙන්ද දාලා තියෙන්නේ. ඒ වගේ ඒ විනිසුරුවරියත් ඒ ඇතුලේ යන ක්‍රියාදාමයන් විවේචනය කරන විදිහක් අපි අහන්න දැක්කා. සුදුසු සුදුසු තැනටපත් නොවීම සහ නිසි ක්‍රමවේදයට සුදුසුසම් ඒ ස්ථානවල ස්ථානගත නොකිරීමේ ක්‍රමවේදය නිසා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒක මේ මහා අධිකරණ විනිසුරුද කියලා නෙමෙයි කම් කරුවගේ ඉඳන්ම ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. දේශපාලනයේ බලපෑම මත තමයි හැම මේ වෘත්තියකටම මේ කට්ටිය තෝරගන්නේ. ඒ නිසා අර හොඳට වැඩ කරන මිනිස්සු උනත් පෙළඹෙනවත් කවුරු හරි දේශපාලනඥයෙක් ළඟට යන එක. අම්බේ පිටියේ ගරු මහා අධිකරණ විනිසුරුතුමා එතුමා සාහසික ලෙස ඝාතනය වෙනවා. ඝාතනය වෙන්නේ ඇයි? මහා පරිමාණ කුඩු ව්‍යාපාරිකයෙකුට විරුද්ධව තීන්දුවක් දෙන්න ගිහිල්ලා. හැබැයි එතුමාවත් මේ විදිහට බලපෑම් කරලා මේ විදිහට කතා කරලා ගන්න ඕන තරම් උත්සාහ කරන්නේ
දාන්න ඇති. නැත්තෙ නැහැ. බැරිම තැන තමා මරලා දාන්න ඇත්තේ. ඊට පෙර යම් යම් දේශපාලඥයන් මේ අධිකරණ කටයුතු සඳහා මැදිහත් වුණාද ඒ කොහොමද කියන එක ඇත්තරම ඒ පිළිබඳව හරි සාක්ෂියක් තාම එළියට ඇවිල්ලා නැහැ. හඬපටි සිද්ධියත් එක්කන් තමා මේ පිළිබඳව කරලියට ඇවිල්ලා තියෙන්නේ. වෙන්න ඕන දේ එහෙමනම් දේශපාලක මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු වල මැදිහත් වීමට ඒ තියෙන සීමාවන් නැති වෙන්න ඕන. ඒකට එහෙමනම් පාර්ලිමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් යම් කිසි අනපනක් සම්මත වෙලා ඒවා ඒ විදිහට ක්‍රියාත්මක විය යුතුයි. හෝමාගම පනාකුඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත් වූ Facebook මත්සහදියක් වටලා නීති විරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කළ සිව් දිනෙකු පාදුක්ක සුරාබදු ඒකකයේ විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම ස්ථානයේ තිබූ මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය සහ හඳුනා නොගත් මත්පිති විශේෂයක්ද සුරාබදු නිලධාරීන් බහරයට ගැරුණා. පාදුක්ක සුරාබදු කාර්යාලයේ නිලධාරීන් මෙලෙස සූදානම් වන්නේ හෝමාගම පනාකුඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක සංවිධානය කරන Facebook සාදයක් වටලා නීති විරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහායි. ඒ රාත්‍රී 7 සිට අදාළම 5 දක්වා පැවැත්වුණු මෙම සාදයට තරුණ තරුණියන්ට දින කිහිපයකට පෙර මොහුණු පොත හරහා ආරාධනා කර තිබුණා. තරුණියන්ට නොමිලේ මෙම සාදයට සහභාගී වීමට අවස්ථාව උදා වී තිබුණත් තරුණීන් ඒ සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2000ක්. මේ අනුව සුරාබදු නිලධාරීන් යද වූ උපාය දූතයන් දෙදෙනෙකුද ඉතා සූක්ෂම ලෙස මෙම සාදයට සහභාගී වූයේ රුපියල් 2000ක මුදලක් බැංකුවට බැරකර ලබාගත් රිසිත්පත සාදයට ඇතුළුවන ස්ථානයේ සිටින පුද්ගලයාට ලබා දීමෙන් අනතුරුවයි. බොහුණු පොත හරහා 600කට අධික පිරිසක් මෙම සාදයට සහභාගී වී සිටි අතර ඉන් 400 දෙනෙකුම පමණ වයස අවුරුදු 17 30 අතර තරුණ තරුණියන් වීම විශේෂත්වයක්. වහ ක්‍රියාත්මක වූ පාදුක්ක සුරාබදු නිලධාරීන් වැටලීම ක්‍රියාත්මක කළ අතර එෙහිදී සාදයට සහභාගී වන්ට ලබා දීම සඳහා සූදානම් කර තිබූ දේශීය හා විදේශීය මත්පැන් සහ බදු නොගෙවූ දුම් වැටි සුරාබදු නිලධාරීන් බහරයට ගැනුණා. එසේම ඩාන්සින් ටැබ්ලට් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම හඳුනා නොගත් මත්පැති වර්ග ගණනාවක්ද පොතේ සාදේ සංවිධානය කර තිබූ සැකකරුවන් සතුව තිබී සොයාගනු ලැබුවා. මේ අනුව 30 අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අදාළ සාදේ සංවිධානය කළ පුද්ගලයා සහ මත්පැන් දුම්වැටි හා මත්පෙති අලෙවි කළ අවුරුදු 21 23 අතර වයසේ පසුවන තවත් සැකකරුවන් 3 සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් සිවුදනාගෙන් 2 අපහිම වූ අතර අනෙක් සැකකරුවන් 2 අවිස්සාවෙල්ල වැඩබල්ල මහේස්ත්‍රාත්වරයා හම්බවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරනු ලැබුවා. වැල්ලවත්ත රුද්‍රාමාවතේ දෙමහල් නිවසක් තුළ හටගත් ගින්න නිවීමට ප්‍රමාද නොවේ නම් ජීවිතයක් බේරා ගැනීමට හැකිවන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඊයේ පසරුවේ හටගත් මේ ගින්න හේතුවෙන් 79 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. වැල්ලවත්ත රුද්‍රාමාවතේ 57 වෙනි පටු මගේ දෙමහල් නිවසක මෙම ගින්න හටගත්තේ ඊයේ පසරුවේ. ඒ පිළිබඳ පොලිස් හදිසි ඇමතුම්ංශයට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය සහ ගිනි නිවීම රථද එම ස්ථානයට පැමිණියා. මෙතන එක්කෙනෙක් හිර වෙලා ඉන්නවා කියලා අපිට මේ කට්ටිය දැනුම් දීම කොට අනුව අපි මුලින්ම ඒ හිර වෙලා ඉන්න එක්කෙනා ගන්න එතනට ගිනි නිවාගෙන යද්දී දැක්කත් කෙනෙක් ගින්නට අහු වෙලා පිලිස්සලා තියෙනවා. අපිට ගින්න ඇති වුණ හේතුව හරියටම නිශ්චය කරන්න බැහැ. කුලීපදන මත මෙම නිවසේ එක් පවුලක් සහ විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකු නවාතැන්ගෙන තිබුණු අතර ප්‍රදේශවාසීන් පැවසුවේ ගින්න ඇතිවන අවස්ථාවේදී විශ්වවිද්‍යාල සිසුන් අදාළ නිවසේ නොසිටි බවයි. ගින්නට හේතුව සොයා ගැනීම සඳහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයද ලබා ගන්නා බව වැල්ලවත්ත පොලිසිය ප්‍රකාශ කළා. ප්‍රදේශවාසීන් පැවසුවේ කඩිනමින් පොලිස් නිලධාරීන් සහ ගිනි නිවීම දෙපාර්තමේන්තුව මීට පෙර එම ස්ථානයට පැමිණියේ නම් මියගිය පුද්ගලයා බේරා ගැනීමට හැකිවන බවයි. වයිෆ් ළමයා ඔක්කොම ඉස්සරහ හෝලක හිටියා. මේ දුමෙනකොට මම මේ ඔක්කොම කුමක ඇතුළට දුරන බලනකොට ඔක්කොම පත් වෙනවා මේ ඉඳලා. අඟල් විතරයි ඉන්නවා මේ පිටිපස රූම් එකේ. පිටිපස මම පුතා ඔක්කොම පල්ලෙයා දාලා උඩට ගිහලා ඇතුළට යනකොට එන්න බැරි වුණා. පිටිපස මමත් පල්ලෙයාට ආවා. අවිලා තමයි මොන්න අයිනකේ කෝලක් ගැව්වා. ඉතිපස ප්‍රයිබ්‍රිගේට කෝලක් ගැත්තා. එනකොට පරක්ුණා මේ කොමස් පය භාගයට වැඩි. කොහමද ගිනියනෝ දැන්නේ. ඒ වෙලාව අපි 119 ට්‍රයි කරා. ෆයර් බ්‍රිගේඩ් කෝල් කරා. බට් අපිට කන්ටැක්ට් කරන්න බැරි වුණා. වල්ලවත්ත පොලිසියක ඇම්බියුලන්ස්
හරි ෆයර් බ්‍රිගේඩ් වෙහිකල් හරි නැහැ. මාමලපිටි පොලිස් ස්ටේෂන් ගාව තමයි තියෙන්නේ. රීසන් ඉස් මෙතන අපාර්ට්මන්ට් එක වැඩි. හොඳ වෙලාව මේක තනි ගෙව. මේක අපාර්ට්මන්ට් නම් අපිට නතර කරන්නත් හරි අමාරු වෙලා තියෙන්නේ. ඒ ඇත්තටම මේක පරක්ුණා කියලාත් අපි පිළිගන්න ඕන. අපි කියන්නේ මේක හරි අපි හොඳ එක්සැම්පල් විදියට අපි අරගෙන ඉදියට හරි අපි සූදානම් වෙන්න ඕන. අයිදනා මේ වගේ කීණි පත්තු කරොත් අපිට කෝල් කරන්නත් හදිසිය නම්බර් එක වැඩ කරන්න ඕනේ නැත්නම් මෙතනට ස්පොට් එකේ එන්න ඕන. ඒ සපරක්ුණා. ඒක අපි පිළිගන්න ඕන. මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා ලබා දුන් නියෝගය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව තිබෙනවා. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවට ලක් වී ඇත්තේ නීතිපතිවරයා කළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳව විශ්වාසය බිඳ වැටීමට ඉඩ ඇති බවයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා කැඳවා කරුණු විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙහිදී තීරණය කර තිබෙනවා. සුභ රාත්‍රියක්.